අද ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ ගරු දේශකයාණන් වහන්සේ පූජනීය මාතර මහින්ද ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්ස සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තු තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්මෝ නමස්කාරය වේවා ධම්මස්වාමි ලෝකස්වාමි භාග්‍යවතුන් වහන්සේටයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාදු 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 සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි අද දවසේදී පින්වත් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි අද මේ උතුම් වූ සද්ධර්ම දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ අත්තනගල්ලේ සිරි සෙවණෙහි පදිංචි ප්‍රේමසිරි සෙනවිරත්න
රම්‍යා සෙනවිරත්න ශ්‍රීනාත් සෙනවිරත්න රංග සෙනවිරත්න කියන මෙන්න මේ පින්වන්ත පිරිස අපි ඒ පින්වත් පිරිසට ධර්මදේශනාව අවසානයේදී පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණින් අදත් ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව පවත්වන්නයි බලාපොරොත්තු වන්නේ අපි මේ දවස්වල මජ්ක්‍ධිම නිකායේ සංග්‍රහ වෙලා තිබෙන විශේෂ සූත්‍ර දේශනාවක් දේශනා කරගෙන යනවා ඒ තමයි මජ්ක්‍ධිම නිකායේ රත විනීත සූත්‍ර දේශනාව අපි රත විනීත සූත්‍ර දේශනාව මාතෘකා කරගෙන අපි දේශනා මාලාවක් මේ වෙනකොට පවත්වලා අවසන් කළා රත විනීත සූත්‍ර දේශනාව පිළිබඳ කිතියෙන් පැහැදිලි කළොත් දවසක් බුදුරජාණන් වහන්සේ කලන්දක නිවාපේ රජගහනුවර වැඩවාසය කරනකොට කිඹුල්වත් නුවර ඉඳලා වැඩම කරගෙන ආපු බිචුන් වහන්සේලා පිරිසක් භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරලා එකත් පසෙක හිඳගත්තා. ඒ බිචුන් වහන්සේලාගෙන් බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි කවුද කිඹුල්වත් නුවර ඉන්නේ දසකතා ලාභී අන් අයව දසකතාවේ සමාදන් කරවන භික්ෂුව කියලා සියලු දෙනාම එක හඬින් හඬ නගා එකම නමයි කියන්නේ ඒ තමයි ස්වාමීනි මන්තානි පුත්ත මහරහතන් වහන්සේ කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ මන්තානි පුත්ත පුන්න මහරහතන් වහන්සේ රකින්න උන්වහන්සේ තුල වැඩිලා තියෙන දසකතා මොනවද කියන එක භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා. ඒකේ පළවෙනි එක තමයි අප්පිච්ච කතා අල්පේච්ච භාවය. ඒ අල්පේච්ච භාවයේ විස්තර කරන තැන ප්‍රධාන කරුණු හතරක් තියෙනවා. අත්‍රිච්ඡතා, පාපිච්ඡතා, මහිච්ඡතා, අල්පේච්ඡතා කියලා. ඒ හතරේ අන්තිම එක තමයි අල්පේච්ඡතාවේ කියන්නේ. අනිත් තුනම ගුණධර්ම රහිත, ගුණයෙන් පිරිහිච්ච කරුණු තුනක්, ගුණයේ වැඩිච්ච කරුණ තමයි අල්පේච්ඡ භාවයේ කියන්නේ. අන්න ඒ අල්පේච්ඡ භාවය තවත් කරුණු හතරක් ඔස්සේ විස්තර කරනවා කොහොමද අල්පේච්ඡ වෙන්නේ කියලා. ප්‍රත්‍ය පිළිබඳ අල්පේච්ඡ භාවය, දුතාංග පිළිබඳ අල්පේච්ඡ භාවය, පරයාප්තිය පිළිබඳ අල්පේච්ඡ භාවය, අධිගම පිළිබඳ අල්පේච්ඡ භාවය. එතනදී අපි දුතාංග පිළිබඳ අල්පේච්ඡ භාවයට එනකන් විස්තර කළා. අපි පසුගිය සතියේ දේශනාව වන විට මෙන්න මේ දුතාංග පිළිබඳ විස්තර කරගෙන ආවා දුතාංග 13ක් තිබෙන බව සිහිපත් කරමි. ඒ දුතාංග 13 අපි මේ වෙනකොට දුතාංග 4ක් සම්පූර්ණයෙන් සාකච්ඡා කළා. නමුත් අපි ගිය සතියේ අපේ පින්වතුන්ට මතක් කරා හතරවෙනි දුතාංගයේ තමයි සපදාන චාරිකංග කියන දුතාංගය. සපදාන චාරිකංගේ කියන්නේ තමන් යම් ගොදුරු ගමකට පිඬු පිනිස වඩිනවා නම් එක gedarakwat maga harin netuwa pindapaate wedima. යම් gedarak maga heriyot etakota dutange kadenama. Minimi karanawa apage bhagyawathun wahanse sanyukta nikayi deweni pote nidana waggayi kassapa sanyuktayi 300 deweni pituwe chandupama sutre namin vishesha sutreyaka ehi vishesha vistareyak deshana karala tiyenama. E nisa me දුතාංගේ පිළිබඳ පැහැදිලි කරපු වෙලාවෙම මේ සූත්‍රයත් අමතරව දේශනා කරනවා නම් ඊටාම වටින බව අපට හැඟුණා. ඒ නිසා අපි අද දවසේ ඒ සූත්‍රය දේශනා කරන්නට තෝරා ගත්තා. මේ සූත්‍රයේ තුල සාකච්ඡා කරනවා ඒ දුතාංගයේ ස්වභාවය සහ එහි ආනිසංස පක්ෂයේ පිළිබඳව. පින්වත්නි බුදුරජාණන් වහන්සේ කලෙක සවැත් නුවර වැඩවාසය කරන කාලේ බිකුන් වහන්සේලාට දේශනා කරනවා චන්දූපමා බික්කවේ කුලානි උපසංකමත බික්චූනි සඳක් වගේ කුලයන් වෙත එළඹෙන්න කියලා අප්පකස්සේව කායං අප්පකස්ස චිත්තං නිච්ච නවකා කුලේසු අප්පගබ්බා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මහණිනි වෙනතකට යොමු කරගත්තු කයක් ඇතුව සිතත් වෙන අතකට යොමු කරගෙන නිත්‍ය නවකෙක් වගේ හිත සකස් කරගෙන කුල ගෙවල් වලට වඩින්න කියලා. ඇයි බුදුහාමුදුරුව මෙතන පින්ඩපාතේ වඩින්න කියලා කිව්වේ හඳක් වගේ? ඒකට විශේෂ හේතුවක් තියෙනවා. ඒ තමයි අට කතාවේ විස්තර කරනවා
සඳ අහසට පැන නගිනකොට අහසෙහි ගමන් කරනකොට මේ හඳ ඒ ආකාශයේ කිසියම් තැනක කිසියම් කෙනෙක් එක්ක මිත්‍ර බවක් නේ න කේනචි සද්දින් සන්තවං එහෙම නැත්තං සිනීහංවා සිනහසක් ආලයන්වා එල්මක් නිකන්තින්වා සියුම් තණ්හාවක් පත්තං පත්තනංවා එහෙම නැත්තම් ප්‍රාර්ථනාවක්වත් මෙන්න මේ ආදී කිසිම ක්ලේශයක් මේ හඳට නේ හඳ කාත් එක්කවත් මිතුරු නේ හඳට කාත් එක්කවත් සෙනෙහසක් නේ හඳ කාත් එක්කවත් ඇලිල නේ හඳට කිසිම කාරණාවක් පිළිබඳ තණ්හාවක් නේ ඒ වගේම තමයි හඳ කිසිම දෙයක් ප්‍රාර්ථනා කරන්නෙත් නේ මම අද මෙහෙම ගමන් කරනකොට මම අද මෙහෙම ගමන් කරනකොට වැහි වලාකුළු වලින් අහස බර නොවේවා වැහි වලාකුළු වලින් අහස බර වේවා දැඩි සුළඟක් ඇති වේවා එව නැත්තම් දැඩි සුළඟක් ඇති නොවේවා පිඟත්නි හඳ මේ ආදී කිසිම කාරණාවක් පිළිබඳ කිසිම ප්‍රාර්ථනාවක් නේ සියලු කෙලෙස් යට කරගෙන තමයි හඳ ගමන් කරන්නේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා මහණිනි නුඹලාත් පිණ්ඩපාතේ වඩිනකොට මිනිමි හඳක් වගේ ගමන් කරන්න කිසිම කෙනෙක් එක්ක මිත්‍ර බවක් ඇති කරගන්නේ නැතුව කිසිම ගෙදරක් එක්ක විශේෂ සෙනෙහසක් ඇති කරගන්නේ නැතුව කිසිම ගෙදරක් එක්ක විශේෂ ඇල්මක් දක්වන්නේ නැතුව කිසිම කෙනෙක් පිළිබඳ කිසිම කරුණාවක් පිළිබඳ තණ්හාවක් ඇති කරගන්නේ නැතුව කිසිම දෙයක් පිළිබඳ ප්‍රාර්ථනා කරන්නේ නැතුව පිණ්ඩපාතේ වඩින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එකයි හඳක් වගේ පිණ්ඩපාතේ වඩින්න කිව්වේ. දැන් මෙතන විශේෂ කරුණක් තියෙනවා. හඳ ඔය කියන කිසිම දෙයක් නැතුව පිණ්ඩපාතේ වැඩි හඳ ඔය කියන කිසිම කරුණක් නැතුව ආකාශයේ ගමන් කරාට පිඟුතුනි කවදාවත් අපිට හඳ අප්‍රිය වෙලා නැහැ. හැමදාම අපට හඳ ප්‍රියයි. හඳ පායපු දවසට අපට වෙනම සතුටක් තියෙනවා හඳ දිහා බලනකොට. නමුත් හඳ කිසිම කෙනෙක් එක්ක මිත්‍ර බවක් නැහැ. හඳ කිසිම කෙනෙක් එක්ක ඇල්මක් නැහැ. හඳ කිසිම කෙනෙක් එක්ක සෙනෙහසක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි හඳගේ කාර්යභාරය වගේ නුඹලාගේ පිණ්ඩපාත චාරිකාවත් හදාගන්න කියනවා. හඳ ආලෝකය ඇති කරලා අන්ධකාරය නැති කරනවා නුඹලා කෙලිස් අන්ධකාරය නැති කරලා ඥානාලෝකේ පතරෝමින් පිණ්ඩපාතේ වඩින්න කියනවා නුඹලා එක්ක කිසිම කෙනෙක් අප්‍රිය බවක් අමනාප බවක් ඒ නිසා ඇති කරගන්නේ නැහැ කියලා භාග්‍යතුන් හන්සේ පොරොන්දු වෙනවා ඊළඟට තියෙනවා පිඟුතුනි සූත්‍රයේ විස්තර කළා මේ කය වෙනතකට යොමු කරගෙන සිත වෙනතකට යොමු කරගෙන වඩින්න කියලා මේ කාරණාව විස්තර කරනකොට අට කතාවේ විස්තර කිරීමක් හා උදාහරණයක් දක්වලා තියෙනවා මුලින් විස්තර කිරීම මෙහෙම තියෙනවා දැන් සාමාන්‍යයෙන් පින්වත්නි භික්ෂුවක් කයෙන් කෙලෙස් එක ගැටෙන්න පුළුවන් සිතින් කෙලෙස් එක ගැටෙන්න පුළුවන් දැන් අපි හිතමු යම්කිසි භික්ෂුවක් ගමේ පන්සලක වැඩ ඉන්නවා උන්වහන්සේ ගමේ පන්සලේ වැඩ ඉන්න ගම මේ විවිධ කාම විතර්ක ආදී සිතුවිලි මෙනෙහි කර කර ඉන්නවා. උන්වහන්සේ කය ඉවත් කරගෙනත් නැහැ සිත ඉවත් කරගෙනත් නැහැ. දැන් අතන කිව්වේ කයත් වෙනතකට යොමු කරගෙන සිතත් වෙනතකට යොමු කරගෙන. දැන් මෙහිම ඉන්න භික්ෂුව කය වෙනතකට යොමු කරගෙනත් නැහැ සිත වෙනතකට යොමු කරගෙනත් නැහැ. ඒකයි මෙතන මේ කාරණා පැහැදිලි කරේ. ඊළඟ අපි හිතමුනේ යම්කිසි භික්ෂුවක් ආරණ්‍යකව වැඩ ඉන්නවා. දරණ කය වෙනතකට යොමු කරගෙන මොකද ආරණ්‍යකව වැඩ ඉඳීම තුල උන්වහන්සේට කායිකව කිලස් ඇතිවීම නවතිනවා මොකද ආරණ්‍ය අනතුරු අඩු නිසා හැබැයි ගාමන්තරික විහාරේ අනතුරු බහුලයි එතකොට උන්වහන්සේ කය ඉවත් කරගෙන හැබැයි සිතින් කාම විතරක ආදී සිතුවිලි සේවනය කර කර ඉන්නවා උන්වහන්සේ ඒ උනාට සිත වෙනතකට යොමු කරගෙනනේ ඊළඟට තවත් භික්ෂුවක් මෙහිම ඉන්න පුළුවා. ගාමන්තරික විහාරයක වැඩ ඉන්න පුළුවා. හැබැයි කාම විතර්ක ආදී සිතුවිලි සේවනේ නොකරගෙන ඉන්න පුළුවා. එතකොට උන්වහන්සේ කය වෙනතකට යොමු කරගෙන නැහැ සිත වෙනතකට යොමු කරගෙන තියෙනවා. ඊළඟට තවත් භික්ෂුවක් ආරණ්‍යකව වැඩ ඉන්නවා. කාම විතර්ක ආදී සිතුවිලි සේවනේ නොකරමින් ඉන්නවා. උන්වහන්සේ කය
විනතකට යොමු කරගෙන සිතක් විනතකට යොමු කරගෙන දැන් මෙතන මේ කියන්නේ දැන් පින්ඩපාතේ වඩිනවා කියලා කියන්නේ පින්වත්නි ඔය අනතුරු දෙකම ඇති වෙන්න පුළුවන් තැන මොකද ගෙවල් වලට වඩිනකොට ඒ ගෙවල් වල පිරිසත් එක්ක ඇසුරක් ඇති වෙන්න පුළුවන් ඕන් එක කතාබහක් ඇති වෙන්න පුළුවන් මොකද කොයි තරම් ඉවසීමෙන් ගියත් සමහර වෙලාවට වාර 3ක් 4ක්වත් අඩුම තරම යනකොට යම් හෝ කතාබහක් ඇති වෙන්න පුළුවන් භාග්‍යතුන් හස දේශනා කරනවා මහණෙනි අන්න ඒ වෙලාවෙල් වලදී පවා සිත රැක ගන්න වෙනතකට යොමු කරගෙන තමන්ගේ කයත් වෙනතකට යොමු කරගන්න ඒ නිසා තමයි කිව්වේ නিত্য හැමදාම වඩිනකොට නවකා කුලේසු අපගබ්බා නවකෙක් වගේ කුල ගෙවල් වලට සිත සකස් කරගෙන වඩින්න කියනවා මේ නিত্য නවක කියන කාරණාව අට කතාවේ මෙනි මෙහිම විස්තර කරලා තියෙනවා දැන් මං සඳහන් කළා කය වෙනතකට යොමු කරගෙන සිත වෙනතකට යොමු කරගෙන කියලා වඩින්න කියලා කිව්වේ උන්වහන්සේ අර නිතර නිතර යන්න යන්න සමහර වෙලාවට අර කයත් සිතත් දෙකම මේ කෙලෙස් ගොඩකට තමයි තල්ලු කරගෙන යන්නේ හැබැයි තල්ලු කරගෙන ගියාට ඒ කෙලෙස් තවරාගන්නේ නැතුව ඉන්න කියලා තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ මේ දෙකම වෙනතකට යොමු කරගෙන ඉන්න කියලා හැමදාම වැඩියක් වෙනතකට යොමු කරගෙන ඉන්න මොකද දැන් පින්නපාතේ නැතු ඉන්නත් බෑනේ දැන් මේ වට පිඟුතුනේ ඕන තරම් විස්තර සඳහන් කරන්න පුළුවන් මොකද පින්නපාතේ වඩින් නැතුව ඉන්න බෑ ඊළාට උන්වහන්සේලාට උයාපිහාගෙන කන්නත් බෑනේ උන්වහන්සේලාට හම්බ කරගෙන දාන ගන්නත් බෑනේ එතකොට මේ දේවල් උන්වහන්සේ භාග්‍යතුන් වහන්සේ වළක්වලා තියෙනවා එතකොට දැන් මේ කියන්නේ සීමාව වඩින්න හැබැයි සිහියෙන් ඒකයි භාග්‍යතුන් වහන්සේ මේ තවත් විස්තරේ මේ පැහැදිලි කර කර කියන්නේ උන්වහන්සේ නিত্য නවකෙක් වගේ යන්න දැන් ඔන ගෙදරකට අලුතින් යනවා එව නැත්තම් යම් කිසි පිරිසක් ඉන්න තැනකට අලුතින්ම යනවෙ තැනට අපි තුමු ඉගෙන ගන්න පන්තියකට අලුතින්ම යනවා එව නැත්තම් යම් කිසි රස්සාවක් කරන තැනකට අලුතින්ම යනවා ඔය අලුතින්ම යන දවසේ ඉන්න පිරිසත් එක්ක දුරින් hina වෙන්න පුළුවන් සමහර වෙලාවට තමන් අයිදුම්පත බාර දෙන තැන අහන්න පුළුවන් වැසිකිළියට යන තැන අහන්න පුළුවන් කෑම කන්න තැන කොහෙද කියලා කාගෙන් හරි අහන්න පුළුවන් හැබැයි කිසිම කෙනෙක් එක මිත්‍ර නැහැ මොකද පළවෙනි දවසේම අලුතෙන් ගියේ දෙවෙනි දවසේ යනකොට ඔන වැඩිපුර hina වෙච්ච එහෙම නැත්නම් අර තමන්ට අවශ්‍යතාවය ඉටු කරගන්න අහගත්තු කතා කරපු කෙනත් එක්ක ඔන පොඩක් කතා කරන්න පුළුවන් දෙවෙනි දවසේ ඔහොම තමයි මිත්‍ර බව ඇති වෙන්නේ එතකොට සම්බන්ධතාවයක් ගොඩනැගිලා ඒ සම්බන්ධතාවයත් එක්ක ඇලිලා සෙනෙහසක් එක යන්න පුළුවන් හැබැයි හැමදාම නিত্য නවකෙක් වගේ යනවනම් අර පළවෙනි දවසේ යන වගේ තමයි ඉන්නේ බුදුහාමුදුරු දේශනා කරනවා ආන්න ඒ වගේ පින්ඩපාතේ වඩින්න හැමදාම හිතන්න මම මේ ගෙදරට අලුතෙන් වඩින්නේ එතකොට ඒ පිරිසත් එක්ක කතා බහක් නැහැ මොකද කතා බහ කරන්න ගත්තොත් ඒ ඒ අයගේ තොරතුරු විමසන්න ගත්තොත් එතනින් කතාව නතර වෙන්නේ එතනින් තමන්ගේ ක්‍රියාව නතර වෙන්නේ තමන්ගේ සීමාවල් පවා ඉක්මවලා තමන් අනුතුරු කරගන්න පුළුවන් මෙතන පින්වතුනි විස්තර කරනවා භාග්‍යතුන් හන්සේ කාරණාව නিত্য නවකේ කියලා කියන්නේ මිනි මේ වගේ හරියට අපි හිතමු මේ මහණ වෙච්ච භික්ෂුන් වහන්සේගේ ගෙදරට වඩිනවා ගෙදර උපන්දා ඉඳලම හිටපු තැන කුඩා කාලේ ඉඳලාම අපි හිතමු ඇසුරු කරපු ගෙදරකට වඩිනවා එහෙම නැත්නම් තමන්ගේ ඥාති වෙන ගෙදරකට වඩිනවා තමන්ගේ ගුරුවරයෙගේ ගෙදරකට වඩිනවා තමන්ට ගොඩාක් උදව් උපකාර කරපු කෙනෙකුගේ ගෙදරකට වඩිනවා ඒ අය තමන්ට ආමන්ත්‍රණය කරන්න පුළුවන් මේ මගේ ශිෂ්‍යෙක් මේ මගේ ඥාතියෙක් මේ මගේ පුතෙක් මේ මගේ සහෝදරයෙක් ආදී වශයෙන් කතා බහ කරන්න පුළුවන් නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දානි ටික අරගෙන ඉවර වෙච්ච ගමන් එතනින් නැගිටින්න ඕන් එක කතා බහ කරන්නේ නැතුව ඒ ගිහියන්ගේ කටයුතු සංවිධානය කරන්නේ නැතුව ඒ කියන්නේ ගිහියන්ගේ කටයුතු සංවිධානය කරනවා කියන්නේ ඒ අයගේ සූදුක් විමසන්න පුළුවන් කරන රස්සාවල් අහන්න පුළුවන් විවාහ වෙලාද නැද්ද අහන්න පුළුවන් දරුවෝ ඉන්නවද නැද්ද අහන්න පුළුවන් පිටුතුරි මේව ගොඩාක් කාලවට අනවශ්‍ය කතා භික්ෂුන් වහන්සේ නමකට කොහොමත් අනවශ්‍ය කතා සමහරවිට ගිහි පිරිස කියන්න පුළුවන් නමුත් ඒව අත්‍යවශ්‍යම නැහැ භික්ෂුවකට විමසල දැනගන්න තරම් අත්‍යවශ්‍ය කරුණක් නෙවෙයි විවාහ වෙලාද දරුවෝ ඉන්නවද සමහරලාට ඇත්තටම ගිහි පිරිස අතර ගත්තමත් ඔය වගේ කතා බහවල්
එකිනෙක අතර නොවන තරමට හොඳයි. සුවදුක් විමසනක වටිනවා. සුවෙන් ඉන්නවද සැපෙන් ඉන්නවද කියන එක වටිනවා අනික. හැබැයි ඉතින් එහා පැත්තේ ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු විමසනක ඒක අපගේ දියුණුවට කිසිම හේතුවක් වෙන්නේ නෑ. අපි කරන කාර්යභාරයට කිසිම අවශ්‍යතාවයක් නෑ. අද ගොඩක් කාලවලට ඒ වගේ ආචාර විදි ගොඩක් අය දන්නේ නෑ. පිංගතුනි අපි ධර්මයෙන් පෝෂණය වෙනකොට අපි ළඟ එවැනි ආචාර විදි නිතර තියෙන්නට ඕන. අපි හිතමු මොන කෙනෙක් කෙනවා ඒ කෙනාගේ විවාහය ප්‍රමාදයි. අපි හිතමු අපි ළඟට එන්නේ ගිහි කෙනෙක්ගේ ළඟට වෙන්න පුළුවන් පැවිද්දෙක්ගේ ළඟට වෙන්න පුළුවන් සහෝදරයයි සහෝදරියයි වෙන්න පුළුවන්. අපි එකපාරට මහනවා නම් මේ නෝනයි මහත්තයයිද කියලා. එතකොට ඒ ඔවුන්ගේ සම්බන්ධතාවයට ඒක නිඳාවක්. එහෙම නැත්නම් කෙනෙකුගේ විවාහය ප්‍රමාද වෙන්න පුළුවන්. විවාහ වීමට සහකරුවෙක්ව සහකාරියක් සොයා ගැනීමේ දුෂ්කර බවක් ඇති වෙලා ඒ මානසික පීඩාවෙන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. තමන්ගේ ප්‍රශ්නය කියලා විසඳුමක් ලබාලා දෙන එක වෙනම දෙයක්. හැබැයි අපි අහලා තොරතුරු දැනගන්නවා කියන එක එතරම් ආචාර ගෝචර නේ. ඊළඟට ඔවුන් කරන රස්සාවල් සමහරවිට ඊගෙනාගේ රස්සාව බොහොම දුර්වල රස්සාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රස්සාවක් නැතුව ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් අර සමහර අයගේ ළඟ තියෙනවා අමානුෂික අදහස් කෙනෙකුගේ පිළිබඳ හිම තොරතුරු අහලා ඒ ඔවුන් ලබා දෙන පිළිතුරත් එක්ක ඔවුන් පිළිබඳ නින්දා සහගතව එක්ක වචනයක් කියනවා එක්ක නින්දා සහගතව බලනවා උන් දිහා. එහෙම කරන්න එපා. එහෙම නැත්නම් අපි හිතමු කෙනෙකුට දරුපලනේ. එතකොට ඒ අයට මානසික පීඩාවක් ඒක. යුවලක් විතරක් අපි ළඟට එනකොට ඒ අය කියන්නේ නැතුව අපි අහනවා නම් ඔයගොල්ලොන්ට දැන් දරුවෝ නැද්ද? ඒ නූගත් සමාජයේ නූගතාගේ ප්‍රශ්නයක්. නූගත් සමාජයේ අර ග්‍රාම්‍ය ගති කියලා අපි කතා කරනවනේ. බුදුරජාන් වහන්සේ කතා දේශනා කරලා තියෙනවා මේ ග්‍රාම්‍ය ගති කියලා වෙනම ගති. ඒවා ඊටාම පහත් ලාමක ගති. ඒවා බුද්ධි ගෝචරනේ. ඒවා උගත් සමාජයේ අනුමත කරන්නේ නැති ගති තියෙනවා. අන්නේ එවැනි ගති තමයි ඒවා. එතකොට ළමයි නැද්ද? ඇයි නැත්ති තාම? ඔයල බැලුවේ නැද්ද? ඊළඟට තව තව ප්‍රශ්න කරනවා. පින්වත්නි, ඔවුන් ඒ ප්‍රශ්නේ නිසා මානසික පීඩාවක් විඳිනවා නම් අපි අහන ප්‍රශ්න වලින් ඔවුන්ට කොච්චර පීඩාවක් එනවද? ඉගෙන ගත්තේ නැද්ද? රස්සාවක් කරන්නේ නැද්ද? ඇයි නිකන් ඉන්නේ? දැන් ඒ කෙනාගේ පෞද්ගලිකත්වය අපට අදාළ නැහෙනි. මගේ කාර්යභාරය බණ කියන එක නම් මම ධර්මයෙන් අනුශාසනා කරන එච්චරයි. හැබැයි මගේ වගකීම නෙවෙයි දරුවන් නැති අයට දරුවන් හදන්න කියන එකවත් විවාහ වෙච්ච නැති අයට විවාහ වෙන්න කියන එකවත් එහෙම නැත්නම් රස්සාවක් නැති අයට රස්සාවක් කරන්න කියන එකවත් නෙවෙයි. හැබැයි ඔවුන්ගේ පෞද්ගලික ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නේ කිව්වම ඒකට ඔවුන්ට මානසික සැනසීමට යම් විසඳුමක් ලබා දීමට අනුශාසනා කරන එක වෙනම කාර්යභාරයක්. ඔවුන් විමසන පොනිසා හිම කියනවා. ඉතින් අපි බලන්න ඕනේ හැම වෙලාවකම ඔවුන්ගේ හිත සකස් කරලා ඉන්න පීඩාවෙන් ඔවුන්ව ඉවත් කරවලා ඒකට පිළියම් කරන එක. ඒක සමහර වෙලාවට අපේ ආර්යයන් වහන්සේලා උපායශීලීව කරලා තියෙනවා. දැන් එක උදාහරණයක් සඳහන් කරනවා නම් පිංගතුනි සමහර වෙලාවට අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දවසක් යනවා එක හොරෙක්ගේ ගෙදරකට පිණ්ඩපාතේ. ඒ හොරා රජතුමාගේ වදකයා වෙලා හිටියේ. වදක බවෙන් අස් වෙලා දැන් නිදහස ඉන්නවා ගෙදර. තමන් බොහෝ කාලයකට පස්සේ රසවත් ආහාරයක් අනුභව කරනවා. ඉතින් ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩියම දානි පූජා කරා. මොකද මෙච්චර කාලයක් මං ගොඩක් පව් කරපු කෙනෙක්. ඒ නිසා මං අද දානි ටික ගන්න ඕන, දානි ටික පූජා කරන්න ඕන කියලා තමන්ගේ ආහාරය පූජා කරලා ඊළඟට බණ ටිකක් අහන්න කිව්වා. ඒ වෙලාවේ ඔහු කියනවා, අනේ ස්වාමීනි, මම මේ තරම් මහා අපරාධ කරපු කෙනෙක්. මම දන්නවා මගේ ඊළඟ ආත්ම භාවයේ සුවපත් වෙන්නේ නැහැ කියලා. එතකොට දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේට ඕනකම තියෙන දැන් මේ මිනිසයා මේ වෙලාවේ මේ විසිරිලා තියෙන හිත එක තැනකට අරගෙන කරුණු ටිකක් කියලා දෙන්න. හිත සකස් කරවන්න. ඔහු ඔහුගේ බලවත් වෙලා තියෙන උද්දච්ච කුක්කුච්චය කියන මේ නීවරණ යටපත් කරන්න. මොකද ඔහු පසුතැවිලි වෙනවා තමන් කරපු පාප කර්ම පිළිබඳ. ඒකට කියන්නේ උද්දච්ච කුක්කුච්චය කියලා. ඒ වෙලාවේ සාරිපුත්ත හාමුදුරුවෝ ප්‍රශ්නයක් අහනවා. උපාසකය, ඔබ මිනිස්සු මැරුවේ ඔබගේ කැමැත්තකටද නැත්නම් කවුරු හරි කියපු නිසාද? ඉතින් තම්මදාටි චෝර කියනවා, ඉතින් අර සොරා කියනවා, අනේ
ස්වාමීනි මගේ කැමැත්තට නම් ඇත්තටම මම මෙරුවේ නැහැ මම රජතුමා නියෝග කරපු අයව විතරයි මම මෙරුවේ ඉතින් ඒ වෙලාවේ සාරිපුත්ත හාමුදුරුවෝ පිඟුතුරි සම්ම්‍ය ප්‍රයෝගයක් පාවිච්චි කරනවා මේක බොහොම සිහිනුවණින් විමස ගන්න නැත්නම් වැරදියට මේ කාරණාව ගන්න පුළුවන් උන්වහන්සේ අහනවා තම්බදාටිය කවුරු හරි කෙනෙක් කියපු නිසා පව් කරා මේවට පව් සිද්ධ වෙනවද කියලා අහනවා Tamanට කවුරු හරි කෙනෙක් කියපු පලියට ඔබ මිනී මැරුවා කියලා ඒ ප්‍රාණඝාත අකුසල කර්ම ඔබට හිමි වෙනවද කියලා අහනවා දැන් ප්‍රශ්නයක් කෙටි දාහන්නේ උන්වහන්සේ ඒක එහෙම වෙනවා කියලා කිව්වේ නෑ එහෙම නොවෙනවා කියලා කිව්වෙ නෑ උන්වහන්සේ ප්‍රශ්නයක් කෙටි දාහන්නේ එතකොට තම්බදාටිය චෝරට හිතෙනවා ආ එහෙනම් මට පව් සිද්ධ වෙන්නේ නැති වෙති මගේ කැමැත්තට නෙවෙයි මැරුවේ රජු කියපු නිසානේ එහෙනම් මට නෙවෙයි රජතුමාට වෙන්නට පව් වෙනව ඇති මට වෙන්නේ නැති වෙති කියලා හිත හදාගත්තා ඒ හදාගත්තු වෙලාවේ උන්වහන්සේ ධර්මදේශනා කළා බලන්න පිංගතුනි උන්වහන්සේලා කොයි තරම් කාරුණිකද මොන තරම් මෛත්‍රී සහගතද නමුත් අපේ සමාජයේ සමහරලාට මේ හොඳට ධර්මයේ දන්න අය තවත් කෙනෙකුගේ පැත්තේ ඉඳලා ඔහුගේ ප්‍රශ්න දිහා බලන්නේ නේ සමහර වෙලාවට දරුපල නැත්තම් සංස් ඕ ගුඩා පව් කරලා වෙන්නේ නැති ওই පව්කාර ජීවිතයක් වෙන්නේ නැති එහෙම කිනකොට කොච්චර හිතරිද නැවැද්ද දැන් ඌ වෙච්ච දේවල් ගැන ආයි නිවැරදි කරන්න බෑනේ දැන් එතනින් එහා පැත්තට නිවැරදි වෙන දේවල් ටිකයි කියලා දෙන්න ඕන ඒ නිසා මේ කිනකෝගේ පෞද්ගලික තොරතුරු අහන්නේම ග්‍රාම්‍ය ගති නිසා කිනකෝගේ පෞද්ගලිකත්වය හොයන්නේම ග්‍රාම්‍ය ගති නිසා සමහර වෙලාවට කිනකොට ඔන්න තමන්ගේ ආයතනයේ රස්සාවකට ගන්නකොට තමන්ගේ තැනට ගන්නකොට තමන්ගේ යම් සංවිධානයකට බදව ගන්නකොට ඔන්න විස්තර ටිකක් හොයාගන්න එක කමක් නෑ ඒක තමන්ගේ ආරක්ෂාවට ඒකත් ඔහුගෙන්ම දැනගෙන ඒ හැරෙන්න තමන්ට අදාළ නැතුව කෙනෙකුගේ පෞද්ගලික තොරතුරු හොයනවා කියන එක ඒ තරම් බුද්ධිගෝචරණේ ඒව ග්‍රාම්‍ය ගති භික්ෂුවකට කොහොමත් සුදුසුනේ කෙනෙක් කියනවා නම් අහරින් ඉන්න කමක් නෑ ඒකට පිළියම් යොදල දුන්නත් ඒකත් හොඳයි මොකද ඒ කෙනාගේ මානසික පීඩාව නැති කරගන්න හැබැයි විමස විමස ඔවුන්ගේ තොරතුරු දැනගන්න අවශ්‍ය නැහැ ඉතින් ඒකයි කිව්වේ ගිහියන්ගේ කටයුතු වලට සම්බන්ධ වෙන්න එපා දානි ටික ගත්තා එතනින් නෙගිටලා ඉන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ මේකට උදාහරණ මේ කාරණාවට උදාහරණ කතාවක් අපේ ලංකාවේ සිද්ධ වෙච්ච එකක් අට කතාවේ විස්තර කරලා තියෙනවා පිඟතුණිය එක සහෝදරයෝ දෙන්නේ වාසල නගර ගාම කියන ගමෙන් ඇවිල්ලා මහාන වෙනවා. උන්වහන්සේලා දෙනම ඊටාම කෙටි කාලෙකින් රහත් වෙලා උන්වහන්සේලා දෙනම අවුරුදු 30ක් සිතුල්පව්ව විහාරේ වැඩ වාසය කරනවා. එහෙම සිතුල්පව් විහාරේ වස් 30ක් වැඩ ඉඳලා රහත් බව ලබලා උන්වහන්සේලා දෙනම අම්මට අනුග්‍රහ කරන්න මව් ඉන්න ගමට එක දවසක් පින්නපාතේ වඩිනවා. දැන් මේ දිනමම සපදාන චාරිකංග කියන දුතාංගේ රැකලා. එහිම ඇවිල්ලා අම්මා කැඳ ටිකක් ගෙනලා පූජා කරනකොට තමන්ගේ දරුවා බබ හඳුනගෙන දරු සෙනෙහස ඇවිල්ලා ඒ වෙලාවේ අහනවා මේ මගේ මහා නාග පුතා නේද කියලා. ඉතින් ඒ වෙලාවේ මහා නාග තෙරුන් වහන්සේ කියනවා උපාසිකාව ඊළඟ හාමුදුරුවන්ගෙන් ඕක අහන්න කියලා. ඊළඟ හාමුදුරුවන්ගෙන් අහනවා මේ මගේ චූලනාග පුතා නේද කියලා උන්වහන්සේ අහනවා ඇයි උපාසිකාව කලින් හාමුදුරුවන්ගෙන් ওই ප්‍රශ්නේ ඇහුවේ නැද්ද කියලා අහලා ඇය පිළිතුරක් දෙන්න කලින් දානි ටික අරගෙන එතනින් නැගිටලා ගියා ඉතින් ඒ වෙලාවේ උන්වහන්සේලා දෙනම අම්මට අනුග්‍රහ කරලා එතනින් වැඩියා හැබැයි උන්වහන්සේලගේ ප්‍රතිපදාවට හානියක් කරගත්තෙත් නෑ අම්මගේ අනුග්‍රහයට බාධා කරෙත් නෑ දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් උන්වහන්සේලා දෙනම තමන්ගේ අවශ්‍යතාවය ඉටු කරගෙන වැඩිය නේද කියලා. එහෙම හිතන්න එපා. මේ ආරෙන් වහන්සේලා දෙනමක් වැඩි. පිංගොතුනි මේ ආවේ උන්වහන්සේලා දෙනමට දාන්නේ නැති නිසා ගන්නව නෙවෙයි. උන්වහන්සේලා දෙනම වේ වැඩියේ අම්මට අනුග්‍රහ කරන්න. කොහොමද අනුග්‍රහ කළේ? පිංගොතුනි අද කාලේ ගොඩාක් අය හිතන්නේ මේ තමන්ට උදව් කරපුවාට ප්‍රතිඋපකාර කරන්න ඕනේ කියලා හිතනකොට ගොඩාක් දෙනකොට හිතන දේ තමයි මේ භෞතික දේවල් දීලා තමයි ප්‍රතිඋපකාර කරන්න ඕන කියලා. එහෙම නෑ. තමන්ට කෙනෙක් උදව් කළා නම් උදව් කළ බව මතක් කිරීමත් ප්‍රතිඋපකාරයක්. මට මෙන්න මේ කෙනා මෙවැනි උදව්වක් කළා කියලා මතක තබා ගැනීමත් ඒ කෙනාට කරන ප්‍රතිඋපකාරයක්. බලන්න අපේ භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේට බුදු බව ලබන්නේ පිට දුන්නු බෝධි වෘක්ෂයට ප්‍රතිඋපකාර කරා.
උන්වහන්සේ ඒ බෝධියට වතුර දැම්මෙත් නැහැ. ඒ බෝධිය වටේ බැම්මක් බැන්දෙත් නැහැ. ඒ බෝධිය වටේ රන්වැටක් බැන්දෙත් නැහැ. උන්වහන්සේ එහෙම නෙවෙයි ප්‍රතිඋපකාර කරේ. කොහොමද? බෝධි රුක්ෂයේ දිහා සතියක් එක දිගට ඇහිපිය නොහෙලා බලාගෙන හිටියා. බලන උන්වහන්සේ ප්‍රතිඋපකාර කරපු විදිය. එනිසා මේ ප්‍රතිඋපකාර කරනවා කියන එක භෞතික දේවල් දීලා තමන් උපකාර කරපු කෙනාට බොහෝ දේවල් දීලාම කරන උපකාරයේම නිවි ප්‍රතිඋපකාර කියන්නේ. ඔහුට යම් අසරණ කාලයකදී උපකාර කිරීම ප්‍රතිඋපකාරයක් තමයි. හැබැයි තවත් ක්‍රම තියෙනවා. භික්ෂුවකට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ප්‍රතිඋපකාරය තමයි ආකාංගේ සූත්‍රයේදී යම් භික්ෂුවකට මෙන්න මෙහෙම හිතෙනවා නම් තමන්ට දන් දෙන දායකයන්ට තමන් ප්‍රතිඋපකාර කරන්න ඕන කියලා. ඒ කරන්න තිනේ හොඳම ප්‍රතිඋපකාරය තමයි එකම ප්‍රතිඋපකාරය තමයි තමන් හොඳට සිල්වත් වෙන එක. තමන් හොඳට සිල්වත් වෙලා ඒ දායකයන්ගෙන් අබ ඇටියක දියක් හෝ බාරගත්තොත් ඒ දායකයන්ගෙන් එක වන්දනාවක් කරි ලබා ගත්තොත් ඒ දායකයන්ට අපමණ සසරට මහ කුසල් රැස් වෙනවා. සංසාරයේ ජීවිත සිය ගණන් දහස් ගණන් අසංඛ්‍ය ගණන් ඒ කෙනාගේ සංසාරය සුවපත් වෙනවා. නිකන් හිතන්න තමන්ට ප්‍රතිඋපකාර කරපු කෙනාට එක ජීවිතයක මේ ජීවිතේ කන්දක් තරම් විශාල ධනිය පූජ දෙනවා තමන්ට උදව් කරා කියලා. ජීවිතේ මදි නොකියන්න වස්ත්‍ර දෙනවා. ජීවිතේ ඇතිවෙන්න ආහාර පාන දෙනවා. ජීවිතේ සුවපහසුවෙන් ඉන්න මහා මන්දිරයක් වගේ ගියක් හදලා දෙනවා. ජීවිතේ හැමදාම සුවපහසුවෙන් යන්න ඉන්න හොඳ වාහනයක් දෙනවා. හැබැයි ඒ මිනිස්යාට ඒක සදාකාලිකවම කරන උපකාරයක්ම නෙවෙයි. මේ ආත්ම භාවයට කරපු උපකාරයක්. ඒක හොඳයි. ඒක වරදක් නෑ. නමුත් අපිට පුළුවන් නම් පින්ඔතුනි ඒ කෙනාගේ ජීවිත 100ක් ජීවිත 1000ක් ජීවිත ලක්ෂයක් ජීවිත අසංඛ්‍යක් ওই වගේ සැප සම්පත් ලැබල දෙන්න. ඒ මිනිසයාට අපට මේ ආත්ම භාවයේදී විතරයි නෝ ටික දෙන්න පුළුවන් වෙන්නේ. ඒ මිනිසයා මැරිලා ඊළඟ භවී පොදුනාම අපට ගිහිල්ලා උපකාර කරන්න බෑනේ. හැබැයි අපට පුළුවන් නම් එහෙම කරන්න. අන්න එහෙම කරන්න පුළුවන් එකම කෙනා තමයි පින්ඔතුනි ගුණවන්තයා. ඒ අතර විශේෂයෙන්ම භික්ෂුව. භික්ෂුවට තවත් කෙනෙක් වෙනුවෙන් උපකාරයක් කරන්න උදව්වක් කරන්න තියෙනවා නම් එකම උපකාරය තමයි හොඳට සිල්වත් වෙන එක. තමන්ට පුළුවන් උසස්ම ආකාරයට ගුණධර්ම වැඩි කරගන්න එක. ගුණධර්ම උසස් කර ගැනීමත් සීලය පිරිසුදු කර ගැනීමත් තමයි භික්ෂුවකට කරන්න තියෙන එකම ප්‍රතිඋපකාරය. එතකොට අර අම්මා දන් දුන්නේ කාටද? රහතන් වහන්සේලා දෙනමකට. අපි ධර්මයේ සඳහන් කරලා තිනවා පෞද්ගලික චේතනාවෙන් ඒ අම්මා දන් දුන්නත් පිඟුතුනි දැන් අපි හිතමු සෝවාන් වහන්සේ නමකට දෙන දානේ ආනිසංස ජීවිත අනන්තයක් යනකම් විපාක ලැබෙනවා. සීමාවක් නැහැ. අනන්ත ආයුෂ ලැබෙනවා. ගණනක් කියන්න බෑ. ඒක අසංඛ්‍යයිද දෙකයිද එහෙම කියන්නත් බෑ. එමණ සෝවාන් වහන්සේට දෙන දානේ ආනිසංසත් අනන්ත නම් හිතන්න රහතන් වහන්සේලා දෙනමකට පෞද්ගලික සිතුවිල්ලෙන් දන් දුන්නත් කොච්චර ආනිසංස ලැබෙන්නේ නැද්ද? තමන්ගේ දරුවා කින සංඥාවෙන් දුන්නත් ඒ දුන්නේ රහතන් වහන්සේලා දෙනමකට. එහෙනම් අනන්ත අප්‍රමාණ ආනිසංසයක් ඒ අම්මට ලැබුණා. අන්න ඒක ලබලා දෙන්නයි ඒ රහතන් වහන්සේලා දෙනම ගෙදරට වැඩියේ. හැබැයි උන්වහන්සේලගේ ප්‍රතිපදාව බිඳගත්තේ නේ. ඒකයි බුදුහාමුදුරු දේශනා කළේ මෙතන තමන්ට කුළුපග තැනකට තමන්ගේ මව් ඉන්න තැනකට ගියත් යන්න ඕන කොහොමද? නිත්‍ය නවකෙක් වගේ. එහෙම ගිහිල්ලා ඒ තැන්වල හිත සකස් කරගෙන වැඩ ඉන්න කියනවා. මොකද මේ හිත සකස් කරගෙන ඉන්නවා කියලා කියන්නේ දැන් සමහර වෙලාවට පින්වත්නි භික්ෂුන් වහන්සේලා ওই පින්නපාත එහෙම වඩිනකොට ඒ කාලේ දානි ටික ගේනකම් වත්තේ තියෙන සමහර ගස්වල අතු කඩනවා, කොළ කඩනවා, ගෙඩි කඩනවා, මල් කඩනවා. ඒවා මිනිසුන්ට අපහැදින ඒවා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ කාරණාවල් නිසා විනය ශික්ෂාපද පනෝමින් භික්ෂුවකට කායිකව වාචසිකව මනෝමය වශයෙන් නොකල යුතු නොකිය යුතු නොසිතිය යුතු කරුණු කිහිපයක්. දැන් සමහර භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා ගෙවල් වල කායිකව නොකල යුතු දේවල් ඔය වගේ කර කර ඉන්න පුළුවන්. අන්න ඒව කරන්නේ නැතුව වැඩ ඉන්න ඕන. මේ පින්නපාතේ වඩින භික්ෂුව සමහර වෙලාවට කිහිප දිනක එක පින්නපාතේ වඩිනකොට පසුපෙලේ ඉන්න හාමුදුරුව දකිනවා ගෙදර දායකින් ඉතාම ප්‍රණීත ආහාරයක් ගෙන හැබැයි එක නමකටයි පූජා කරන්න පුළුවන්. පසුපෙලේ ඉන්න හාමුදුරුව
ඒ පිළිබඳ තණ්හාවක් ඇති කරගෙන අර වැඩිහිටි හාමුදුරු පහු කරගෙන ගිහිලා අරක බාර ගන්නවා නම් අන්න කායිකව නොකළ යුතු දේවල්. ඒව සඳහන් කරනවා කාය පාභග්ගී කියලා. එමේ ඒ වගේ අටක් තියෙනවා. ඊළඟට සමහරලාට වැඩිහිටි හාමුදුරුවරු තමන්නි කාවේ අනිත් පින්ඩපාතේ කුඩා සාමණේරයන් වහන්සේලා නම් උන්වහන්සේලාත් එක්ක විහිළු කර කර ඉන්න පුළුවන්. කණින් අදින්න පුළුවන්, ටොකු අනින්න පුළුවන්, සිවුරෙන් අදින්න පුළුවන්. ඒ වගේ දේවල් නොකර ඉන්න කියලායි කියන්නේ. ඒ කියන්නේ වැඩලා කායිකව සංවරභාවයක් ඇති කරගෙන ඉන්නට ඕන. ඊළඟට වචනිනුත් සංවර වෙන්නට ඕන. කොහොමද? දැන් සමහර වෙලාවට යම් යම් තැන්වලට පින්ඩපාතේ වැඩියම පින්වත්නි ඒ ගෙවල් වලින් මිනිමිහි මහන්න පුළුවන්. අද මොනවද ගෙවල් වල තියෙන්නේ කන්න? මොනවද බොන්න තියෙන්නේ? මොනවද තියෙන්නේ කැඳ වර්ග? කොහොමද කැඳ තියෙනවද? කැවිලි තියෙනවද? ආහාර තියෙනවද? අපිට මොනවද අද දෙන්නේ? මෙහි මහන්න පුළුවන්. එහෙම විමසන්න සුදුසු නැහැ. එහෙම කළොත් වචනින් වෙන වැරදි හැටියට හඳුන්වනවා. ඊළඟට සමහර භික්ෂුන් වහන්සේලා උන්වහන්සේලා හිතාගෙන යනවා මේ බාහිර ජනතාව මාව සිල්වතෙක් ලෙස දැනගනිත්වා කියලා. හැබැයි යන්නේ දුස්සීලෙයි. එතකොට කය හිතලම සංවර කරගන්නවා. වචනය හිතලම සංවර කරගන්නවා. සිතුවිලි හිතලම සංවර කරගන්නවා. එතන පින්වතුනි කියන්නේ කෙනෙකුගේ අඩුපාඩුවක් හදාගන්න නැතුව දිගට පවත්වාගෙන යන එක හොඳයි කියන එක නෙවෙයි. වරද නිවැරදි කරගන්න එක ක්‍රමයක්. හැබැයි තමන්ගේ වැරදි සංගව ගන්නවා කියන එක තව දෙයක්. වරද සංගව ගන්න එක හඳුන්වන්නේ පින්වතුනි සට කියලා කෙලෙස් ධර්මයකින්. නැති ගුණ පෙන්නනවා නම් ඒක හඳුන්වනවා මායාවී කියලා. එතකොට මෙහෙම යන භික්ෂුව යන්නේ සට මායාවී කියන කෙලෙස් එක්ක. හැබැයි වරද නිවැරදි කරගන්න එක මගේ කායික ඉරියව් එච්චර සංවර නැහැ. ඒ නිසා මම සංවර කරගන්න ඕන. එතකොට පිරිස අතරට ගියා පිරිස අතරේ නැති වුණත් සංවර කරගන්න උත්සාහ කරනවා. මගේ වචන සංවරනේ. එතකොට පිරිස අතරට ගියත් පිරිස නැති තැනත් සංවර කරගන්න උත්සාහ කරනවා. මගේ සිතුවිලි සංවරනේ. පිරිස අතර ඉඳෙද්දිත් පිරිස නැති තැනත් සංවර කරගන්න උත්සාහ කරනවා. ඒක හොඳ දෙයක්. හැබැයි අර සට මායාවී කියන කෙලෙස් ධර්මයන්ගෙන් යනවනම් ඒක මනසින් වෙන නුසුදුසු දේවල් හැටියට හඳුන්වන්නේ. මෙන්න මේවා නැති කරගෙන හිත සකස් කරගෙන පින්නපාතේ වඩින්න. ඊළඟට මෙතන විශේෂ උදාහරණයක් සඳහන් කරන තියෙනවා. මං කලින් මතක් කළා වගේ බුදුරජාණන් වහන්සේ කියනවා සේයතාපි භික්කවේ පුරිසෝ ජරුද පානංවා. සූත්‍රයේ කියනවා යම්සේ මහණෙනි යම් පුරුෂේ ජරුද පානංවා. ජරුද පානං කියලා කියන්නේ දිරපු පැරණි ලිඳක්. එහෙම නැත්නම් ඕලෝකීය පබ්බත විසමංවා. විශාල විෂමව පර්වතය. නදී විදුග්ගංවා. වේගයෙන් ගලන ගඟ. යමෙක් මෙන්න මේ තැන්වලට යනවනම් තමන්ගේ කයයි සිතයි දෙකම වෙනතකට යොමු කරගෙන තමයි මේ තැන්වලට යන්නේ. මේ උදාහරණ තුනම පැහැදිලි කරන්න වෙලාව යන නිසා මම එක උදාහරණයක් මේ පිටුතුන්ට පැහැදිලි කරන්නම්. අපි හිතමු බොහෝ කාලයක් පරිහරණය නොකරපු ලිඳක් තියෙනවා. ඒ ලිඳ බැම්මක් බැඳලා නැති බොහෝ කාලයක් පරිහරණය කරපු නැති ලිඳක්. ලිඳ මත පය තබන්න කොටන් දාලා තියෙනවා. දැන් ඔන්න යම් පුරුෂයෙක් මේ ලිඳ ළඟට යනවා. ওই ලිඳ ළඟට යනකොට මේ පුරුෂයා අර ලිඳ මත තියෙන කොටන් මත අඩිය තියෙනවා. එහෙම නැත්නම් ලිං බැම් ගැට්ට ළඟ ඒ අයිනටම වෙන්න පයක් තබනවා. පය දෙකම තබන්නේ එක පයක් තමයි තබන්නේ. අපි තුමු දකුණු පාදයේ එතනින් තියෙනවා, වම් පාදයේ ගොඩින් තියාගෙන ඉන්නවා. වැඩිපුර බර දෙන්නේ දකුණු පාදයටද වම් පාදයටද? කයේ වැඩිපුර බර දෙන්නේ වම් පාදයට. තමන්ගේ හිත තියෙන ලිඳ ඇතුළ පැත්තටද නැත්නම් ගොඩ පැත්තටද? තමන්ගේ හිත වැඩිපුර නැමිලා තියෙන ගොඩ පැත්තට. ඒකනේ ඔය සමහර වෙලාවට පිටිපස්සෙන් එලා පොඩි විහිළුවක් කර කරත් එකපාරටම පස්සට යන්නේ. ඒ කියන්නේ හිත තියෙන්නේම පිටිපස්සට. අන්න ඒ වගේ බුදුහාමුදුරු උදාහරණයට ගන්නවා මෙන්න මේ පැරණි ලිඳක් බොහෝ කාලයක් පරිහරණය නොකරපු ලිඳක් යම් පුරුෂයෙක් බලන්න යනවද අන්න ඒ වගේ කයයි සිතයි දෙකම වෙනතකට යොමු කරගෙන භික්ෂුවකට පිණ්ඩපාතේ වඩින්න කියනවා. බලන්න කොයිතරම් වටින උපමාවක්ද මේකේ කියන්නේ. භාග්‍යතුන් වහන්සේ
අර කයයි සිතයි දෙකම ලිඳ පැත්තට බර කරලා තිබුණොත් ලිඳ පැත්තට වැටෙන්න පුළුවන්. ලිඳ ඇතුළට වැටුනොතින් බොහෝ අනතුරු වෙනවා ඒ භික්ෂුවට. ඒ පුරුෂයාට. ඒ වගේ තමයි යම් භික්ෂුවක් ඔය වගේ ලිඳ උපමා කරනවා පිණ්ඩපාතේ වඩින කුලගය. පුරුෂයාට උපමා කරනවා ඒ කුලගෙදරට යන භික්ෂුවව. බැරි වෙලාවක් අතර ලිඳට වැටෙනවා වගේ මේ කුලගෙදර නැමෙටි ලිඳට වැටුනොතින් ඒ භික්ෂුවට බොහෝ අනතුරු වෙන්න පුළුවන්. මොන විදියටද? සදහන් කරලා තියෙනවා පින්ඔතුනි ලිඳ ඇතුළට වැටෙන පුරුෂයාගේ පාදයේ කැඩෙන්න පුළුවන් අත කැඩෙන්න පුළුවන් මේ බඩ තුවාල වෙන්න පුළුවන් හිස පැලෙන්න පුළුවන් ලිඳ ඇතුළේ තියෙන කෝටු උල් ආදී දේවල් ඇඟේ ඇනෙන්න පුළුවන් පින්වත්නි ආන්න ඒ වගේ භික්ෂුව කුලගෙදර නැමෙති ලිඳට වැටුනොතින් ඔය අනුතුරු ටික වෙන්න පුළුවන් අපේ ධර්මයේ විශේෂම ඔය දීඝනිකායේ අභිනව ටීකාවේ විශේෂයෙන් සඳහන් කරලා තිනු මෙතනත් අට කතාවේ සඳහන් කරලා තියෙනවා මේ කාරණා දෙකම මේ එකම කාරණාව තැන් දෙකේම සංග්‍රහ කරලා තියෙනවා එතන කියනවා සීලය හරියට කෙනෙකුගේ පාදය වගේ කියලා සද්ධාව හරියට කෙනෙකුගේ අත වගේ කියලා කුස හරියට කෙනෙකුගේ සමාධිය වගේ හිස හරියට කෙනෙකුගේ ප්‍රඥාව වගේ අර ලිඳ ඇතුලේ තියෙන උල් රාග ආදී කෙලෙස් වගේ දැන් අපි හිතමු ඔන්න පාදේ කැඩෙනෝ වගේ භික්ෂුවගේ සීලය කැඩෙන්න පුළුවන් කුල ගෙදරට වැටිලා එහෙම නැත්නම් අත කැඩෙනෝ වගේ ශ්‍රද්ධාව කැඩෙන්න පුළුවන් කුසතුවාල වෙනෝ වගේ තමන්ගේ සමාධියට අනතුරක් වෙන්න පුළුවන් හිස පැලෙනෝ වගේ ප්‍රඥාවට හානියක් වෙන්න පුළුවන් අර ලිඳ ඇතුලේ තියෙන උල් ඇනිනෝ වගේ රාග ආදී කෙලෙස් තමන්ගේ ශාරීරිය ඇනින්න පුළුවන් ඉතින් කුලගෙදර නැමෙති ලිඳට වැටුනොතින් ඔය අනතුරු වෙනවා හරියට අර ලිඳට වැටිච්ච පුරුෂයාට ශරීරයට අනතුරු වෙනවා වගේ. ඒ නිසා ඕක දන්න පුරුෂයා ලිඳ බලලා උපද්ද්‍රවයක් නැතුව එතනින් කැමති තැනකට යනවා වගේ සැපසේ කැමති තැනකට යනවා වගේ අනතුරක් නොකරගෙන යනවා වගේ භික්ෂුවටත් කුලගෙදරට ගිහිල්ලා සිව්පසය ලබලා Taman යම් තැනකට ගිහිල්ලා කර්මස්ථාන මිනිහි කරලා සංස්කාරයන් වල ආදීනව දැකලා විදර්ශනාව සහිතව අරහත් ඵලයට පත් වෙලා ලෝකෝත්තර සැපෙන් සැපවත් වෙලා තමන් කිසිදා නොගියපු උතුම්ම සැපයක් වන නිර්වාණය දිසාවට ගමන් කරන කියනවා හරියට අර පුරුෂයා ලිඳ දිහා බලලා එතනින් උපද්දරයක් රහිතව සැපවත් තැනකට ගියා වගේ භික්ෂුවටත් කුලගෙදරට ගිහිල්ලා සිව්පසේ ලබලා එතනින් නික්මලා යන්න කියනවා මොකද එතනට ගිහිල්ලා භික්ෂුවකට ඇලුනොත් අර මං කලින් මතක් කරා වගේ වැඩිපුර ඒ පිරිසත් එක්ක කතාබහ කර කර ඉන්න ගියොත් වෙන්න පුළුවන් අනතුරු වැඩි. ඒ නිසා ඒ අනතුරු වලින් මිදෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දැන් පින්වතුනි මේකත් අර කලින් කෙනෙකුට හිතන වගේ හිතෙන්නත් පුළුවන් දායක ගෙවල් වලට භික්ෂුව තමන්ගේ අවශ්‍යතාවය ඉටු කරගෙන යන වගේ කියලා. එහෙම හිතන්න එපා. මොකද මං අර කලින් මතක් කරා වගේ එවැනි ಗುಣධර්ම තියෙන භික්ෂුවකට යමෙකුට සංග්‍රහ කරන්න පුළුවන් නම් ඒ කෙනාට අප්‍රමාණ කුසලයක් පින්වතුනේකින් රැස් කරගන්න පුළුවන්. ඒකෙන් හිතා ගන්න බැරි අපමණ කුසලයක් ඒ තුලින් රැස් කරගන්න පුළුවන්. ඒක පින්වතුනි තමන්ට දෙලොව ජීවිතයම සුවපත් කරගන්න පුළුවන් මහා කුසලයක්. එවැනි භික්ෂුවකට සංග්‍රහ කරන එක. අනේ හාමුදුරු වැඩිය කතා බහ කරන්නේ ගොඩාක් පිරිස බලාපොරොත්තු වෙනවනේ භික්ෂුන් වහන්සේලාගෙන් වැඩිපුර උපකාර කරනකොට ගුණ වර්ණනා බලාපොරොත්තු වෙනවා ගුණ වර්ණනා නොකරනකොට අමනාප වෙනවා එහෙම සිතුවිලි ඇති කරගන්න එපා දැන් ගොඩාක් ලංකාවේ වැඩි ඉන්න භික්ෂුන් වහන්සේලාට පින්ඔතුන සම්ප්‍රදායවල රකින්න ගිහිල්ලා ගොඩක් වැඩ අධික වෙලා තියෙනවා මොකද දායකයෝ බලාපොරොත්තු වෙන දේවල් ඉටු කරන්න ගිහිල්ලා ඉතින් දායක පිරිස ඒ දේවල් බලාපොරොත්තු නොවනවා නම් උන්වහන්සේලාට වැඩ අඩුයි වැඩ අඩුවීම උන්වහන්සේලාගේ නිවනට කරන ලොකු උපකාරයක්. උන්වහන්සේලාට පහසුවෙන් සීල් රකින්න පුළුවන්, පහසුවෙන් භාවනා කරන්න පුළුවන්, පහසුවෙන් ධර්ම අධ්‍යයනය කරන්න පුළුවන්. එහෙම උන්වහන්සේලා දියුණු වෙනවා කියන්නේ අපේ දායක පින්වතුන්ට දියුණුවක් සලසා ගන්න පුළුවන්. අර අපේ ධර්මයේ කතාවක් තියෙන අපිට ඉස්සරහට ඒ කතාව මුණ ගැහෙනවා. ඉදිරියේදී ඒක විස්තරාත්මකව මම පැහැදිලි කරන්නම්. අර දවසක් එක්තරා භික්ෂුන් වහන්සේලා පිරිසක් ගමකට පින්ඳපාතේ වඩිනවා.
ඒ ගමේ නොසිතූ වේලාවක ගම ගිනි ගන්නවා අර තමන්ට දන් දුනු දායක ගෙවල් වලට අනතුරක් වුණා කියලා භික්ෂුන් වහන්සේලා පිරිසක් ඒ ගෙවල් වලට ගිහලා සෝදුක් විමසනවා එක භික්ෂුවක් වේලාවට දානෙට ආවා දානෙ වලදලා එතනින් නික්මුණා ඉති ගමේ අනිත් පිරිස ඇවිල්ලා කියනවා අර කාන්තාවට බලන්නකෝ අපගේ හාමුදුරුවරු කොයිතරම් කරුණාවන්තද අපි ළඟට ඇවිල්ලා සෝදුක් විමසලත් ගියා බලන්නකෝ නුඹේ හාමුදුරුවෝ දානෙ වේලාවට ආව දානෙ ටික වැළඳුවා ගියා ඒ වෙලාවේ කාන්තාව කියනවා නුඹලාගේ හාමුදුරුවරු නුඹලාගේ අදහස් වලට ගැළපෙනවා මගේ හාමුදුරුවෝ මගේ අදහසට ගැළපෙනවා මොකද උන්වහන්සේ ඉටුකලේ උන්වහන්සේගේ වගකීම ඒ නිසා මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ භික්ෂුවකට පිණ්ඩපාතේ වඩිනකොට හිතන්න කියපු පිළිවෙල හැබැයි කෙනෙකුට පිංඔතුණි මෙන්න මෙහි මෙහි හිතෙන්න පුළුවන් දැන් මේ දේශනාව අහගෙන ඉන්නකොටත් හිතෙන්න පුළුවන් ඉතින් ඔයි වගේ දේවල් කාටද කරන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝම දේශනා කරාට කාටද ඔයි වගේ දේවල් කරන්න පුළුවන් කියලා හිතෙන්න පුළුවන්. ඉතින් ඒ කට කතාවේ විස්තර කරලා තියෙනවා කවුරු හරි කෙනෙක් එහෙම කිව්වොත් ඔය කියන විදිහට කාටද පිණ්ඩපාතේ වඩින්න පුළුවන් ඔය කියන විදිහට කොහොමද කතා බහ නොකර ඉන්න පුළුවන් එහෙම කියනවා නම් ඒ වගකීම උහුලන්න බැරි බෑයි කියලා හිතනවා නම් බුදුහාමුදුරු දේශනා කරනවා කාශ්‍යප හාමුදුරුවන්ව පෙන්වන්න කියලා. මොකද කාශ්‍යප මහරහතන් වහන්සේ කියන්නේ ඒ විදියටම පිණ්ඩපාතේ වැඩපොත්තමෙන් වහන්සේ නම. ඊළඟට බුදුහාමුදුරු ඊළඟ වෙලාවේ පැහැදිලි කරනවා යම්කිසි භික්ෂුවක් දැන් මේ සඳහන් කරේ පිණ්ඩපාතේ වඩිනකොට මෙනෙහි කරන්න ඕන විදිය පිළිබඳවනේ. ඉතින් බුදුහාමුදුරු ඊළඟට දේශනා කරනවා යම්කිසි භික්ෂුවක් මොන විදියකටද පිණ්ඩපාතේ වඩින්න සුදුසු කොයි වගේ අරමුණක්කින්ද උන්වහන්සේ වඩින්න ඕන කියලා බුදුහාමුදුරෝ ඊළඟට පැහැදිලි කරනවා ඒ වෙලාවේ උන්වහන්සේ ඉන්න තැන ආකාශයට අතක් දිගු කරලා අත පොඩ්ඩක් කොලවලා උන්වහන්සේ අත පහලට අරගෙන භික්ෂු උන්වහන්සේලාට පෙන්නලා කියනවා මහණෙනි යම්සේ මම මේ අහසට අත ඔසවලා අහස අත පහලට ගත්තම ඒ අත අහසේ ඇලුනේ නේ ඒ අත අහස ග්‍රහණය කරගත්තේ නේ ඒ අත අහසේ බැඳුනේ නේ අන්න ඒ වගේ යම් භික්ෂුවක් කුලගෙවල් වලට පිණ්ඩපාතේ වඩිනකොට ඒ කුලයන් නිසිත ඇලෙන්නේ නැතුව ග්‍රහණය කරන්න නැතුව බැඳෙන්නේ නැතුව වඩින්න කියනවා මොකද හිතන්න ඕන උනාසෙම වඩිනකොට මෙනෙහි කරන්න ඕන ලබන්තු ලාභකාම ලැබෙන දෙයක් ලැබෙත්වා මට මේ ගෙවල් වලින් ලැබෙන දෙයක් ලැබෙත්වා පුඤ්ඤකාමා කරොන්තු පුඤ්ඤානි පින් කරගන්න අය ඉන්නව නම් පින් කරගනිත්වා යතා සකේන ලාභේන අත්තමනෝ හෝති සුමනෝ මේ අත්තමනෝ කියන්නේ තමන්ගේ ආත්මයට සමාන මනසක් කියන එකයි ඒ කියන්නේ තමන් හිතන් හිටියේ එකම තමන්ට ලැබුණා කියන එකයි දැන් යම් කිසි භික්ෂුවක් යම් තැනකට පිණ්ඩපාතේ වැඩිනකොට උන්වහන්සේ හිතන්න ඕනේ මේ gediri මට නීරසම එම නැත්නම් මේ gediri මට වලඳන්න අමාරුම දේ ලැබී රජ ගෙදරකට ගියත් හිතන්න ඕනේ හිමයි වලඳන්නේ බැරිම දෙයක් ලැබේ සමහරලාට මේ gediri නොදෙයි කියලා හැබැයි ඒ gediri යමක් ලැබෙනවා එතකොට උන්වහන්සේ හිතාගෙන හිටපු දෙයට වඩා දෙයක් වුණා එතන ඒකයි කියන්නේ මේ අත්තමනෝ කියලා යම්සේ තමන්ගේ හිත සතුටු වෙනවා නම් දැන් අර හිතාගෙන හිටපු දෙයටත් වඩා හොඳ දෙයක් වුණාම තව සතුටු වෙනවනේ දැන් අපිට මේ gediri මට ගොඩාක් ලැබේ මේ gediri මට දෙයි කියලා හිතාගෙන ගිහලා නොලැබුණු ඒ වෙලාවට හිත තමන්ගේ අපිරිසුදු වෙන්න පුළුවන් එහෙම නැතුව අර විදිහට හිතාගෙන යනවා එතකොට හිතනවා අනුන්ගෙන් ලැබෙන ලාභයෙන් සතුටු වෙනවාද අන්න ඒ භික්ෂුව තමයි මෙහිම පිණ්ඩපාතේ වඩින සුදුසු උනාසේ හිතන්න ඕන ලැබෙන දෙයක් ලැබෙත්වා පින්කම් පින් කැමති පින් කරගන්න කැමති අය පින් කරගනිත්වා මට මේ gediriන් ලැබුණත් එකයි නොලැබුණත් එකයි ලැබුණා කියලා විශේෂ සතුටක් ඇති කරගන්නෙත් නෑ නොලැබුණා කියලා දුකක් ඇති කරගන්නෙත් නෑ පින් කරගන්නා ඉන්නවනම් පින් කරගනිත්වා ආන් ඒ චේතනාව යන්න කියලා කියනවා ඊළඟට පින්වත්නි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා එහෙම පිණ්ඩපාතේ වඩින භික්ෂුවක් මේ ශාසනේ ඉන්නවනම් ඒ කාශ්‍යප මහරහතන් වහන්සේ කියලා උන්වහන්සේගේ ගුණයක් කියනවා ඊළඟට තවත් විශේෂ කාරණාවක් පින්වතුනි මෙතන මතක් කරනවා මම ඒකත් කෙටියෙන් සඳහන් කළ දේශනාව නිමා කරන්නම් ඒ තමයි යම්කිසි භික්ෂුවක් ධර්ම දේශනාවකට වඩිනකොට පවා කොයි විදියකටද හිත සකස් කරගන්න ඕන කියන කාරණාව විස්තර කරනවා
දැන් අපි හිතමු යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වඩිනවා යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් ධර්මදේශනාවකට වඩිනවා ඒ ධර්මදේශනාවට වඩින ඊ භික්ෂුන් වහන්සේ අන්‍යයන්ට ධර්මදේශනා කරනවා මොකද අරමුණ මාගේ මේ ධර්මදේශනාව අසත්වා අහලා මම කියන මේ ධර්ම කාරණාවට පැහැදිත්වා පැහැදිලා පසන්නාච මේ පසන්නාකාරං කරියු පැහැදුණු අය පැහැදුණු ආකාරයක්ම කරත්වා කියලා මෙන්න මේ අරමුණින් බණ කියනවනම් අනුන්ට ඒ භික්ෂුවගේ ධර්මදේශනාව අපිරිසිදුයි කියනවා මොකද මේ පැහැදුණු ආකාරයක් කරත්වා කියන්නේ උන්වහන්සේ බණ කියන්න වඩින්නෙම බණ කිවීමේ අරමුණම තමයි මට මේ දායකයෝ මාගේ ධර්මදේශනාවට අහලා සිව්පසෙන් මට බොහෝ සත්කාර සම්මාන කරත්වා කියන බලාපොරොත්තුව උන්වහන්සේ යටි හිතින් හරි එහෙම බලාපොරොත්තුවකින් නම් බණට වඩින්නේ ඒ ධර්මදේශනාව අපිරිසුදුයි කියලා කියනවා බුදුරජාණන් වහන්සේ ඉවෙනි ධර්මදේශනාවල් තුලින් ලැබෙන්නේ අකුසලයක් බවයි සඳහන් කරලා තියෙන්නේ ඒ අරමුණින් බණ කියනවටත් වඩා ඒ අරමුණ මූලික කරගෙන බණ ඉගෙන ගන්නකටත් වඩා බුදුරජාන් වහන්සේ දේශනා කරේ ඒ භික්ෂුව නිදාගන්නේ කීට වඩා වටිනවා කියලා. මොකද නිදාගන්නේ උසස් දෙයක් නෙවෙයි. හැබැයි අර ලාභ අපේක්ෂාවෙන් බණ ඉගෙන ගන්නවා කියන එකට වඩා හොඳයි නිදාගන්නේ. ඊළඟට යම් කිසි භික්ෂුවක් ඉන්නවා උන්වහන්සේ අන්‍යයන්ට ධර්ම දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ මනාකොට දේශනා කරපු ධර්මය උන්වහන්සේ දේශනා කරන්නේ උන්වහන්සේ දේශනා කරනකොට හිතනවා මාගේ මේ ධර්මදේශනාව අසත්වා අහලා ඒ ධර්මදේශනාව අවබෝධ කරත්වා අවබෝධ කරගෙන තත්තාය පටිපජ්ජෙයොන් ඒ ධම්මානුධම්ම ප්‍රතිපදාවට එළඹෙනවා නම් හොඳයි කියන සිතුවිල්ලෙන් ධර්මදේශනා කරනවා කරුණාව උපදවාගෙන අනුදයාව මුල් කරගෙන අනුකම්පාව උපදවාගෙනයි උන්වහන්සේ අනුන්ට ධර්මදේශනා කරන්නේ ඒ ධර්මදේශනාව පිරිසිදු ධර්මදේශනාවක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, එහෙම ධර්මදේශනා කරන යම් භික්ෂුවක් මාගේ ශාසනයේ ඉන්නවා නම් ඒ කාශ්‍යප මහරහතන් වහන්සේමයි කියලා භාග්‍යතුන් වහන්සේ කාශ්‍යප මහරහතන් වහන්සේ පිළිබඳ ගුණයක් කියනවා. ඒ පිංගුතුනි මේ දේශනාව පුරාවටම කාශ්‍යප මහරහතන් වහන්සේ පිළිබඳ මෙතරම් ගුණ කියලා තියෙන්නේ. අපේ ශාසනයේ බොහෝ සූත්‍රවල විශේෂයෙන් මේ කස්සප සංයුක්තේ බොහෝ තැන්වල කාශ්‍යප මහරහතන් වහන්සේ පිළිබඳ විශේෂ ගුණ වර්ණනාවක් බුදුරජාන් වහන්සේ කරලා තියෙනවා. ඒකට හේතුව ඒ කස්සප සංයුක්තයේ ඕවාද සූත්‍රයේ අට කතාවේ පැහැදිලි කරනවා මේ කාශ්‍යප මහරහතන් වහන්සේ අවුරුදු 120ක් වාසය කරනවා. කස්සපෝ පන වීස වස්ස සතායුකෝ සෝ මයි පරිනිබ්බුතේ සත්ත පන්නි ගුහායන් නිසීදිත්වා මම පිරිනමන් පෑවෙන් පස්සේදී සප්තපර්ණී ගුහාවෙහි හිඳ ධම්ම විනය සංග්‍රහං කත්වා ධර්ම විනය සංග්‍රහ කොට මම සාසනං පංච වස්ස සහස පරිමාණ කාල පවත්තනකං කරිසති අවුරුදු 5000ක් තරම් කාලයක් මේ සාසනේ පවත්වන්න කරනවා අත්තනෝ තං තානේ තපේති ඒවං බික්කෝ කස්සපස්ස සුසුසිස්ස තබ්බං මඤ්ඤිසන්ති කියලා සඳහන් කරලා තියෙනවා මේ සූත්‍රයේ අට කතාවේ පිංඔතුනි මෙතන කියන්නේ දැන් කාශප හාමුදුරුව පිළිබඳ මෙතරම් ගුණ කියලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උන්වහන්සේ පිරිනිවන් පෑවෙන් පස්සේදී මේ පළවෙනි ධර්ම සංගායනාව සිදු කරලා මේ ශාසනය අවුරුදු 5000ක් දක්වා තරම් කාලයක් පවත්වන්නට ආරක්ෂාව සලසලා දෙනවා කියලා. අන්න ඒ අරමුණෙනුයි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ පිරිනිවන් පෑවෙන් පස්සේදී කාශ්‍යප හාමුදුරුව පිළිබඳ භික්ෂුන් වහන්සේලාගේ හදවතේ ගුණයක් ඇති කරවන්නයි මේ තරම් ගුණ කියලා තියන්නේ කියලා බුදුහාමුදුරුව දේශනා කරනවා. එහෙමනම් මේ චන්දූපම සූත්‍ර දේශනාව පුරාවටම භාග්‍යවතුන් වහන්සේ කාශ්‍යප හාමුදුරුව පිළිබඳ ගුණ කියලා තියෙන ආන්න ඒ නිසයි. එහෙමනම් අදට අපි මේ දේශනාව නිමාවටපත් කරනවා. අද අපි මේ දේශනා කරේ රතවිනීත සූත්‍රයට තවත් උපකාරයක් ලෙස සපදාන චාරිකංගය විශේෂයෙන්ම විස්තර කරපු මේ චන්දූපම සූත්‍ර දේශනාව. එහෙමනම් අද දවසේ මේ උතුම් සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරලා රැස් කරගත්තු උදාර කුසලානි සංස ධර්මයන්ගේ බලයෙන් විශේෂයෙන්ම දායකත්වයේ දරණ පින් උතුම්ට පුණ්‍යානුමෝදනා කරනවා
අත්තනගල්ලේ සිරිසෙවණේ පදිංචි ප්‍රේමසිරි සෙනවිරත්න රම්‍යා සෙනවිරත්න ශ්‍රීනාත් සෙනවිරත්න රංග සෙනවිරත්න කියන මෙනි මේ පින්වත් පිරිස දායකත්වයේ දරනවා බලාපොරොත්තු වෙනවා දැනට වසර 9කට පෙර මියපරලෝ ගියපු අත්තනගල්ලේ සිරිසෙවණේ පදිංචිව සිටි JWJ සෙනවිරත්න වැවේ රාලහාමි පියාණන්ටත් වසර 14කට පෙර මියගිය ලීලා සෙනවිරත්න මෑණියන්ටත් වසර 11කට පෙර මියගිය බම්බලපිටියේ විසූ සුමනා ගුණසේකර පුංචි අම්මාටත් වසරකට පෙර මියගිය පොල්ගහවෙල පදිංචි PL ජේම්ස් අප්පුහාමි පියාණන්ටත් රාණි වේරගොඩ බර්ටි වේරගොඩ නිව්ටන් රාජසේකර කියන මෙනි මේ මියගිය හැම දිනාටමත් ඊයතුළු කොට පින් බලාපොරොත්තු වෙන සියලු දෙනාට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා එමනම් ඒ හැම දිනාම මේ පින් අනුමෝදන් කරගනිත්වා හැම දිනාගේම සසර ගමන සුවපත් කරගනිත්වා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි සාදෝ කියා පින් අනුමෝදන් කරනවා සුජීවත්ව සිටින හැම දිනාටම නිදුක් නිරෝගී දිගාසිර සම්පත් සැලසේවා ඔවුන්ටත් ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල්ලුතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියාපි ප්‍රාර්ථනා කරගමු ආකාසට්ටහා චබුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං